මගේ නම රේණුකා දමයන්ති ප්‍රනාන්දු. මම විවාහ වුණේ පාටලී චම්පික රණවක සමග. මේ මෑත කාලීනව එතුමාව අත්අඩංගුවට ගත්තට පසුවත් අපේ පවුලට නිකන් නින්දා අපහාස වන විදිහට වීඩියෝ පැටයක් ප්‍රචාරය වෙමින් පවතිනවා. ඒක ප්‍රචාරය කරන්න මේ මීට පෙරත් මේ වගේ අවස්ථා කීපයකදී ඒ වගේ දේවල් සිදු වුණා. නමුත් අපි ඒවා එච්චර ගානක නිකන් ගණන් ගත්තේ නැහැ. කාලය සමග ඒවා යටයයි කියලා හිතුවා. අපිට ඒ පිළිබඳව කතා කරන්න ඒ අවස්ථාව එච්චර උවමනාවක් උනේ නැහැ. නමුත් මේක දිගින් දිගට මේ මගේ දරුවන්ටත් මගේ මහත්තයාටත් මේක මේ ලොකු හානියක් අපේ ජීවිතවලට, අපේ පවුල්වලට, මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට, අපේ සාමාන්‍ය ජීවිතේටම මේක ලොකු පහරක් වෙලා තියෙනවා. ඔය කියන කිසියම්ම දෙයක් මේ සත්‍යයක් නෙමෙයි. මායි චම්පිකයි එක ඉස්කෝලේ ඉගෙන ගත්ත බවත් ඇත්ත. අපි විවාහ වුණා. අපි දෙන්නට දරුවෝ දෙදෙනෙක් සිටිනවා. ඒ දරුවෝ දෙන්නත් සමග අපි හොඳ ජීවිතයක් ගත කරා. නමුත් ඇති වුණ පොඩි පොඩි යම් හේතු කාරණා උඩ පහුගිය කාලේ අපි දෙන දික්කසාද වුණා. ඒ දික්කසාද වුණාට මගේ දරුවන්ගේ කටයුතු වලදී, ඒ සියලුම අපේ පවුලේ සියලුම කටයුතු වලදී, චම්පිකගේ පවුලේ කටයුතු වලදී අපි දෙන්න සෑම සියලු දෙයකටම එකට සහභාගි වුණා. දරුවන්ගේ යම් ගැටලුවක්ද, මගේ පෞද්ගලික ගැටලුවක්ද, රෝගයක් ඒ වගේ රෝගාතුරු වුණ අවස්ථාවලදීද, ඒ සියලුම දේදී අපි දෙන්න එකට හිටියා. කවදාත් එයා මගේ හොඳ යාළුවේ. මම එයාට ගරු කරනවා. ඒ වගේම එයා මම මට හම්බ වෙන කාලෙත් බොහොම කුඩා අවදී 1976 දී තමයි මම එයාව හරියටම දැන හඳුනාගත්තේ. ඒ කාලේ පටන් එයාගේ ඇඟේම තියුණා මේ දේශපාලනේ. ඒක මම තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන අපි දෙන්න විවාහ වෙනකොටත් එයා මට ඒක පැහැදිලිවම කිව්වා පළමුව රට, දෙවනුව අම්මා, තුන්වෙනි තැන වාට දෙන්නම් කියලා. අපි එහෙම එකඟක් වෙලට ඇවිල්ලා තමයි විවාහ වුණේ. අපිට හොඳ දරුවෝ දෙන්නෙක් හම්බ වුණා. අපිට හැකි විදිහට, හැකි උපරිමයෙන් අපි දරුවෝ දෙන්නව හදාගත්තා. එයාගේ තියෙන බුද්ධියයි මගේ තියෙන හැකියාවනු එකේ දරුවෝ දෙන්නම දක්ෂ දරුවෝ වුණා. අපිට හැමදේම ඕනුනේ රටට වැඩදායි විදිහට චම්පික යන ගමනට අත්වැලක් වෙන්න. එතෙන්දී අපි එයා වෙනුවෙන් බොහෝ කැපවීම් කරා. මගේ දරුවෝ, මම, මගේ නෑදෑයොත්, චම්පිකගේ පැත්තේ නෑදෑයොත්, ඒ හැමදෙනාම ඒ වෙනුවෙන් ලොකු කැපවීම් ගොඩක් කළා. ඒ අතරේදී දැන් මේ පසුගිය කාලේ චම්පිකව අත්අඩංගුවට ගත්තත් එක්කම නැවතත් අර වීඩියෝ පටිය මට මතක හිටිය අජිත් ප්‍රසන්න කියන පුද්ගලයා විසින් මහිත ඒක අන්තර්ජාලයේත් පළ වෙලා, ඊට පස්සේ ඒ කියන්නේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශනයේදීත් කීප හැම චැනල් එකකම පවා ඒක ප්‍රසිද්ධ වුණාට පස්සේ තමයි මම හිතුවේ මේ ගැන මම දැන් බලන් හිටියේ ඇති, මම දැන් කතා කරන්න ඕනි කියලා. එතන තියෙන කිසියම්ම දෙයක් සත්‍ය දේවල් නෙමෙයි. ඒ වගේ අමානුෂික දේවල් කරන පුද්ගලයෙක් නෙමෙයි චම්පික කියන්නේ. එයාව මට තේරුම් කරන්න ඒ චරිතේ පුදුම සංකීර්ණ චරිතයක්. එයා හැම දෙයකම දැන් චිත්‍ර අඳින්නද, සංගීතයටද, අනිත් කතිකත්වයටද, ඒ සියලුම දේවල් එක්ක යන මානසික ගතිගුණ එයාගේ තිබුණා. ඒවා තියෙනවා. ඔය කියන විදිහේ අමානුෂික කැත විදිහේ දේවල් කරන්නවත්, ඒ වගේ දේවල් වලට අපිව පොළඹවන්නවත්, ඔය මේ මගේ දරුවන්ව පාවිච්චි කරලා මේ පාසල් වල ගුරුවරුන්ට කිව්වා කියන චෝදනාත් අපි තරේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ දේවල් සිද්ධ වුණා නම් ඔය කියන පුද්ගලයාව මම හම් වුණා කියන දේවල් එයාට ඔප්පු කරන්න කියන්න ඕනේ. එහෙම කෙනෙක් හිටියද කොටින් මේ පුද්ගලයාගේ නමවත් මට හරියට ඇත්තෙම මතක නැහැ. එයා කවුද, කින්ද, මන්ද කියලා මම ඒ මිනිසුන්ව දැකලා නැහැ. මට ඒ මිනිසුන් හම් වෙන්න ඕන කමක් තිබුණෙත් නැහැ. එහෙම හම් වෙන්නෙත් නැහැ මං කවදාවත් කිසියම් කෙනෙක්. මට මගේ දරුවෝ වෙනුවෙන් මට කරන්න රාජකාරි ගොඩක් තිබුණා. මොකද චම්පික පූර්ණ කාලීනව දේශපාලනයට කැපවුණ පුද්ගලයෙක් හැටියට මට ලොකු වගකීමක් තුන මගේ දරුවෝ කෙරේ. දරුවන්ගේ කටයුතුත් එක්ක මම සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදිහට ගත කරපු ගෑණියි. මගේ දරුවෝ දෙන්නා මම හැදුවෙත් එහෙමයි. සාමාන්‍ය විදිහට අපි පොළවේ පය ගහලා ජීවත් වුණු චරිත. ওই මිනිස්සු කියන කයි කතන්දර වලට මම සැලෙන ගෑණියෙක් නෙමෙයි. නමුත් මේ අවස්ථාවේ තවදුරටත් අපිට මේක බලන් ඉන්න බෑ. මොකද මගේ දරුවෝ දෙන්නම දැන් තරුණ අවස්ථාවේ පතුන පසු වෙන දියණියෝ දෙදෙනේ. ඒ දෙදෙනාට මේක මේ ලොකු පහරක්. ඒ වගේම චම්පිකගේ දේශපාලන ජීවිතයේදී යා මෙත්තුවක්කල් මේ රට වෙනුවෙන් කරගෙන ආපු දේවල් එක්ක යාව
එක සැරේම චප්ප කරලා දාන්න හිතන මේ මේ වගේ මේ අමානුෂික චෝදනා වලදී මට තව නිහඬව ඉන්න බැරි වුණා. ඒ නිහඬව ඉන්න බැරි නිසා තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. ඔය කියන පුද්ගලයන්ව හම් වෙන්නවත් ඒ මිනිස්සු කළුද සුදුද කියලා මම දැන් දන්නේ නැහැ. මට දැකලා නැහැ. මට මේ එහෙම වමනාවකුත් නැහැ. බොරු චෝදනා කරන්න ওই පුද්ගලීන්ට දැන් මම දන්නේ නැහැ ඒ පුද්ගලයා මොන මානසිකත්වයක ඒක කියනවාද කියලා. එයා තාත්ත කෙනෙක් වෙන්නේ නැති. එයාට දරුවෝ ඉන්නවා. තාත්ත කෙනෙක් දරුවෝ ඉන්න තාත්ත කෙනෙක් විදිහටම මාධ්‍යවල ඔය වගේ කැත විදිහට කතා කරන එක ගැන මට නම් ඇත්තටම කනගාටුයි. මොකද මමවත් මගේ දරුවන්වත් චම්පිකවත් කාටවත් එහෙම හිරිහැරයක් කළා නැහැ. අපි සාමාන්‍ය විදිහට ජීවත් වුණ සාමාන්‍ය පවුලක්. චම්පික මට කිව්වෙත් සාමාන්‍ය විදිහට දරුවෝ හදන්න. අපිට මේ කිසිම දෙයක් හැමදාම තියේද නොලැබෙයිද කියලා දන්නේ නැහැ. අපි සාමාන්‍ය විදිහට තමයි එදා ඉඳන්ම ජීවත් වුණේ. එතෙන්දි මට නම් හිතා ගන්න බෑ. ඇත්තටම මට ලොකු කලකිරීමක් තියෙනවා. ඇඬෙන්න නෙමෙයි මට මේ මිනිස්සුන් හොයන් ගිහිල්ලා මේක කෙලින්ම මූණටම අහන්න තරම් මට හිතන අවස්ථා තිබුණා. නමුත් මේකෙදී අපිට දැන් එහෙම දේවල් කරන්න බැරි නිසා තමයි මම මේ ප්‍රකාශයේ මේ ඉදිරිපත් කරන්න හිතුවේ.